අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන ආරේසිංහ මම මදුනිකා කරපුරුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල එක රටක් එක නීතියක් කඩින බින්ම යථාර්ථයක් කරන්න ජනපති සෝදානමින් අන්තවාදී ත්‍රස්තවාදයකට ජලිත් මේ බිමේ කිසිදු ඉඩක් තියන්නේ නැහැ ජනපතිගෙන් සහතිකයක් කොරෝනා පොකුරට අදත් 720ක් මරණ ලයිස්තුවට 35ක් අඩු උනත් අවතාරණ මෙලෙසමයි සෞඛ්‍ය කියයි රටයන්න හදා පාර වැරදුණු තාරකා ඉබ්බන් චීනෙත් එක්ක හැප්පෙන තායිවාන ජනපතිනිය 20යි 20 කප් එක ගහන ටීම් එක නම් කරයි එක රටක් එක නීතියක් ඇති කරමින් ජනතා පොරොන්දු ඉටු කිරීමට තමන් කැප වෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අන්තවාදයට හෝ ත්‍රස්තවාදයට යලිත් මේ පිමේ කිසිදු ඉඩක් නැහැ කියලයි දේශපාලඥයෙකුගෙන් තොරව රටේ සේනාධි නායකයා බවට ජනාධිපතිවරයා බවට පත්වෙන්නට හැකියවීම ගැන ආඩම්බර එම කරන්නට පුළුවන් උනේ මම හමුදාවේ නිලධාරියෙක් හැටියට රට වෙනුවෙන් යුතුයකම ඉටු කරා ආරක්ෂක ලේකම්වරයා හැටියට මගේ යුතුයකම ඉටු කරා ඒ නිසා තමයි ජනතාව මා කෙරෙහි විශ්වාසය තියලා මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තා මගේ ප්‍රතිපත්තියක් හැටියට ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා ඒට අවශ්‍ය සුදුසු නිලධාරීන් මම ඒ ස්ථානවලට පත් කළා තිබෙනවා වගේම ත්‍රිවිධ හමුදාවේ බුද්ධිආංශවල මානසිකත්වය මම ඉහෙලට ගෙනල්ලා තියෙනවා බලතල මම උන්ට ලබා දීලා තියෙනවා මේ රටේ නැවතත් කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්ෂාව තහවුරු කිරීමට අපි බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරා දැන් අපි ඒක ස්ථාවර කරන්නට ඕන ඒට හේතු උණු කරුණු වලට අපි විසඳුම් දෙන්නට ඕන වගේමයි ජනතාව මගේ බලාපොරොත්තු වුණා මේ දූෂණය නැති කරන්නට අපි හමුදා නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තු වල ඉහළ තනතුරු වලට පත් කරේ මූලික වශයෙන් මම මේ බලාපොරොත්තු ඇතුව ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරීන් වේවා රට වෙනුවෙන් අපි දූෂණය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕන මම කිසිම විදියකින් දූෂණයකට යොමු වෙලා නැහැ යොමු වෙන්නේ නැහැ මට හැකියතා දුරට වියදම් මම අඩු කළා තියෙනවා ජනාධිපතිවරයා වශයෙන් මම ආදර්ශයක් දීලා තිබෙනවා මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශය වුණු දෙන්න කිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීම සඳහා මට සහාය දෙන්න නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමව වැඩ කරන්නට කියලා අපි ඉදිරි වසර කීපය තුල මේ රට සෞභාග්‍ය සඳහා ගෙන යාමට මට සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා මම රුවන්වැලි සෑය වැඳ ගන්නට ගිය වෙලාවේ ඒ අර පඩිපෙළ නගිනකොට තරුණ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් ගේනවා කිව්වා අපි ඒක ගැන බලාගෙන ඉන්නවා මම මේ අවුරුද්ද ඇතුළතත් ඒ පොරොන්දුව ඉටු කරනවා කොරෝනා ආසාදිතින් 720 දෙනෙකු සහ මරණ 35ක් අද දිනේ වාර්තා වූ බව कोविड-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කොරෝනා ආසාදිතයන් මෙන්ම මරණ දෛනිකව වාර්තා වීම අඩුවකට පැමිණ තිබෙනවා. එහෙත් කොරෝනා පැතිරියාම සම්බන්ධයෙන් පවතින අවධානම කිසිසේත් පහව ගොස් නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. සතියන්තයේදී විනෝද චාරිකාවලට සහභාගී වීම මෙන්ම ආගමික ස්ථානවලට රැස්වීමේ ප්‍රවණතාවයක් මේ දිනවල දෙකකට හැකි අතර එලෙස ක්‍රියා නොකරන ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රුවන්මැලි සෑය වගේම ජයසිරිමා බෝ සමිඳු ආසන්නේ තාම විශාල පිරිසක් එකතු වෙලා සිටිනවා. විශේෂයෙන්ම මේ සති දෙකකට තුනකට ඉස්සෙල්ලා දවසකට 200ක් මිය ගිය
රටක් අද ඒ තත්ත්වේ සම්පූර්ණයෙන්ම අමතක කරලා හැසිරෙන්න අරගෙන තියෙනවා මං හිතන්නේ මේක ඊතරම් හොඳ දෙයක් නෙමෙයි මේ වෛරස් එකත් වෙනස් වෙනවා විවිධ ආකාරයට ඒක නිසා පරිස්සම් වෙන එක කිසි විදිහකටත් අඩු කරන්න නරකයි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ සතියන්තවලදී පූජනීය ස්ථානවලට සිද්ධස්ථානවලට එන එක පුළුවන් තරම් අඩු කරන්න ඒ නිසා බුද්ධිමත් හැටියට වැඩ කරන්න කියලා රටේ සීලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා मेरठ समस्त कोरोना आसादीतियान संख्या लक्ष बिहुना रोहल कथव सह निवास वेल पुदीन तिस्दे दहस नमस्य पनस्पस्त प्रतिकार लभनवा सुवेलबु समस्त संख्या हर लक्ष असू दहस अणुहदा अद दिन कोरोना आसादित मरण तिस्पाक सिद्वति बवाय सौख्य सेवा अध्यक्ष जनरल वरिया तहबुरुकले अवरदु हेडटवेडी पुद्गलीन तिस दिनकु यात्रवनवा अवरदु तिहत पनस नमया ततर सिवदिनकु सह तिहत आडु एकायकुद मिय कुस्तिमेनवा ए समग समस्त मरण संख्याव दहतुन दहस तुनसिय तिस एकदाक्वा इहल गिया उत्सव शालावल पवत्मिन विवाह मंगल सह अनेकोत् उत्सव संधा सहभागी कल हकी संख्या एकसिय पनहक दक्वा इहल नांगवन लिस समसलांका उत्सव शाला हा आहार सप्यान्नानगे संगमय इल्ला सिटिनवा खड़वत दीपवती माति हमोकदी ओन मेम इल्लीम सिदु कले අපි රජයට විශාල වශයෙන් දායක වෙච්ච කර්මාන්තයක්. අපි අපේ මේසෙකට එන පිරිසකට වෙනත් තැන්වලට යන්න ඉඩ සලසන්නේ නැහැ. අපි සියලු දේ එතෙන්ට සපයනවා. ඒ වගේම අපි සියලුම සෞඛ්‍ය ආරක්ෂක නීති රීති පිළිපදිනවා. රජයෙන් කාරුණික ඉල්ලා සිටිනවා. අපිට 50 දිනකින් මේ වැඩේ කරන්න බෑ. අපේ වියදම් සීමාව ඉක්මවන්න නම් 150 දිනකට යන්න ඕනි. 150 දිනක් නැතුව මේ වැඩේ කරන්න බෑ. මේ උත්සව ශාලා වැහිලා ගිහිල්ලා සමහර ලාට ඔය සුපර් මාකට්ස් වලට හෝ පාසල් වලට හෝ තවත් දේවල් වලට මේගොල්ලෝ දීලා දායි. අපි කියන්නේ මේ කොරෝනා වසංගතය ඇතුලේ මේක මේ අද පටන් ගන්න හේට අපි සේවකයෝ 100ක් 200ක් මේ ජීවත් කරනවා ඊට පස්සේ ඒ ප්‍රශ්න ඔක්කොට මේ කර්මාන්ත කරුව මූණ දෙන්න වෙන්නේ කරුණා කරලා මං ඉල්ලන්නේ මේකට අවශ්‍ය බලධාරීන් ඇවිල්ලා මේ කර්මාන්ත කරුව රැකගන්න මැදිහත් වෙන්න කියලා අපගේ ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට කරගෙන යන්න කරුණා කරලා රජයෙන් අපිට සුදුසු මාර්ගෝපදේශය යටතේ මේ 150යි සීමාවක් දක්වා ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටි පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමන් සිදු කළ අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍යයේ හෝමාරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නිල Facebook ගිණුමෙහි පැහැදිලි කිරීමක් සිදු කරමින් සටහනක් තබා තිබුණා. තමා විසින් සිදු නොකරන ලද අදහස් හා සිදු කරන ලද අදහස් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීම සිදු වෙති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයාගේ Facebook ගිණුමෙන් උපුටා ගැනීම. බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තිබූ විශ්වාසය වඩා පණුතු වී ඇත. බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසාය. දිගින් දිගටම එහෙම සිදු වෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂා බංගත්වයේ පරතමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතු ඇත. රටට වැදගත් තීන්දුව తీරන ගනු ලැබෙන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනයකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුල ප්‍රමාණවත් සාකච්ඡා කැබිනට් මණ්ඩලය තුල පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කර ගැනීම වඩාත් සුදුසු ක්‍රමයයි. එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇති. ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීමද ඉතා ඉක්මනින් සිදු කළ යුතු ඇත. සාමූහිකව තීන්දුව తీරන ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම වැනි රැස්වීම් සඳහාද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශයින් වැදගත්ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම තුලින් බොහෝ ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇත. උපුටා ගැනීම අවසන්. තමන් දැක්කෝ කරුණු විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වීම වැළැක්වීමේ අරමුණින් සිය Facebook සටහන තැබූ බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද විමල් වීරවංශ මහතා කියා සිටියා. ලක්විජය විදුලි බලාගාරය තුලින් ජාත්‍යන්තර රැකියාව වෙළඳපොළ වෙත ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ පුහුණු වැඩසටහන ආරම්භ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. පුත්තලම ලක්විජය ගල්ලංගුරු විදුලි බලාකාරයේ වත්මන් තත්ත්වයේ නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව ප්‍රකාශ කළා. ලක්විජය බලාකාරය තුලින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වෝට් 900ක ධාරිතාවක් එක්කිරෙනවා. මෙගා වෝට් 300 බැගින් වූ අදියර 3ක් යටතේ මෙය ක්‍රියාත්මකයි. කාර්මික විද්‍යාලය වෙත යොමු වන දරුවන් සඳහා පුහුණු අවස්ථා ලබා දීම තුලින් ජාත්‍යන්තර වෙළඳපොළට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. 2030 වෙනකොට 70%ක් පුනර්නිර්මාණ විදුලි බලයට යනවා. එතකොට අපි 2045 විතර වෙනකොට මේ ගල්ලංගොඩ බලාගාර ඔක්කොම විශ්‍රාම ගන්නලා ලංකාවට පුනර්නිර්මාණ විදුලි බලය ලබා දෙන්න.
එන්දපි බලාපොරොත්තු නම් මේ අවුරුද්දවසම ඉස්සෙල්ලා උනන්දිය බලසක්ති අලුතෙන් ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය මිලකල නොහැකි තාරකා ඉබ්බන් 223 දෙනෙකු සමග ඉන්දිය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මීගම පොලිසිය කළ වැටලීමකදී තාරකා ඉබ්බන් සමග ඉන්දිය ජාතිකයන් අත්අඩංගුවට ගෙනුණා ඒ මීගම කොප්පරාහන්දි අසල සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ රැඳී සිටියදී ඉබ්බන් විදේශයකට රැගෙන යාමට රිජිෆෝම් පෙට්ටිවල අසරා තිබියදී සොයාගෙන තිබෙන්නේ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම ඉන්දිය ජාතිකයන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණවලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි නැගිනහිර පළාතේ සැඟවුණු උරුමය සොයාගෙන යන ගමනේදී අපූරු වනසෙනසුණක් අපේ නිෂ්පාදක කණ්ඩායමට හමු වුණා මන්ත්‍රීක ශ්‍රීහාන් මේ ස්ථානයට ළඟා වෙන එක දුෂ්කර කටයුත්තක් වුණත් ඒ ගමනේ අපූරු සුන්දරත්වයකුත් කැටි වෙලා තිබුණා त्रिकुणामलय कुच्चवेली प्रादेशिक लेखम कोट्टासे सल्पयारु प्रदेशी गण वनांतरेक कंदु मुदुने पीटि बमरगल आरण्य सेनासनय अनुराधपुर युगे मुल वकवानुवे इदिकल बवट तोरतुरु हेलिवी तिबेनवा सल्पयारुव ओस्से यात्रावकिन किलोमीटर 12 मार्ग पमन दुरक गमन कर वनगत मार्गे किलोमीटर 2ක් पमन गमन किरीमिन पसुव मे पुदबीमट लंगाविय हकी සල්පයාරු දිගේ අපි මේ යන්නේ නැගිනිර පළාතේ පිහිටන තියෙන සුන්දරම ආරාම සංකීර්ණය බලන්න. මේ ගමන ටිකක් අපහසු නත් අපිට යන්න තියෙන්නේ පොට්ටුවකම විතරයි. අපි මේ යන ගමනේ විශේෂත්වයක් තියෙනවා. අපි ගෙනියන මේ යාත්‍රා පදවන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. සුන්දර කඳු වළල්ලකට මැදි වී ඇති මේ පුණ්‍ය භූමියේ උසම ස්ථානයේ ඉදිකර තිබූ විශාල චෛත්‍යයේ මේවන විට දැකගත හැක්කේ නටබුන් පමණයි. කටාරම් කෙටෝ ගල්ලෙන් රසකින් සමන්විත මෙම ස්ථානය බවුන් වඩන භික්ෂූන්ට ඒ වෙනුවෙන් උචිතම ස්ථානයක් බව කිව හැක්කේ අවට පරිසරයේ ඇති ශාන්ත බව නිසාමයි. අඩි 300කට වඩා ඉහළින් පිහිටලා තියෙන මේ ස්ථානෙට ළඟා වෙන එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඒ ළඟා වෙන එක අපහසු වුණා. මේ තැන නම් හරිම සුන්දරයි. ජලය සිඳී නොයන ශිලාමය පොකුණු ඇතුළු බොහෝ පෞරාණික වස්තුන් පිහිටා ඇති මේ ස්ථානයට නිදන් හොරුන්ගේ බලපෑම දැඩිව එල්ල වී තිබෙනවා. බඹරකල පුණ්‍ය භූමිය කියලා කියන්නේ අරිසමල ආරණ්‍ය සේනාසනේ සුන්දරම එක් තවත් එක් ආරණ්‍ය සේනාසනයක්. එහි ඓතිහාසික පසුබිම කතා කළොත් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. එදා ප්‍රාදේශීය ප්‍රාන්ත නායකයෙකුගේ මූලිකත්වයෙන් සකසලා මහා සංඝයාට පූජා කරපු බවට සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙන කාරණාවන් ගල්ලෙන් 8-10කට වඩා අධික ප්‍රමාණයකින් සමන්විත සෙල්ලිපිවලින් සමන්විත බොහෝම මනරම් සුන්දර ආරණ්‍ය සේනාසනයක් ජන ශූන්‍ය ප්‍රදේශයක පිහිටලා තියෙන බොහෝ හුදකලා ආරණ්‍ය සේනාසනයක් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් මේ පුදබිමේ ඇති පෞරාණික වස්තුන් පැහැර ගැනීමට නිදන් හොරුන් උත්සාහ දරා ඇත්තේ වරක් දෙවරක් නොවේ ඒ නිසා දුෂ්කරතා රසක් මැද අරිසිමලේ ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සෙනසුන් සංචිතයේ ප්‍රබලතම ස්ථානයක් වන බමරගල මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමට කඩිනමින් කටයුතු සම්පාදනය විය යුතු බව සිහිපත් කිරීමට කැමැත්තෙමු. චීනෙන් කතරම් පීඩනයක් එල්ල වුණත් කිසිම විටක චීනයට හිස නොනමන බව තායිවාන ජනාධිපතිවරිය සඳහන් කරනවා. කොහොම වුණත් ශ්‍රීහාන් චීන ජනාධිපති ෂී ජින්පින් සඳහන් කරන්නේ තායිවානය නැවත එක්සත් කිරීමට තමන් කැප වෙනවා කියලයි.
චීනයේ නෙළවන දැඩි බලපෑම මැද්‍ය උද තායිවානය ප්‍රජාතන්ත්‍රවාදී ගමනකේ දින බවයි රට ජනාධිපති සයි ඉංග වෙන් කියා සිටින්නේ. චීනයේ නෙළවන බලපෑම හමුවේ තම රට තව තවත් ශක්තිමත් වෙන බව ජනාධිපතිවරිය තවදුරටත් පවසනවා. තායිවානයේ ජාතික දින සැමරුමට එක් වෙමින් ජනාධිපතිවරිය මේ බව සඳහන් කර සිටියා. පසුගිය සතියේදී තායිවානයේ ගුවන් කලාපය ආක්‍රමණය කරමින් චීන ප්‍රහාරකයාන රසක් පියාසරකනු ලැබුවා. එය තායිවාන ජනාධිපතිවරියට අනතුරු ඇඟවීමක් ලෙස සිදු කර ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. චීනය පවසන්නේ තායිවානය තම රටට අයත් කොටසක් බවයි. කෙසේ වුද තායිවානය ඇමරිකාව සමග එක්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස ගමනක නිරත වීමට උත්සාහ දරනවා. 2021 ලෝක කුසලාන පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන 15 දෙනෙකුගෙන් යුතු සංචිතය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් චානකගේ නායකත්වයෙන් යුතුව ඉදිරි පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරඟ වදිනු ඇති. ධනංජය ද සිල්වා කණ්ඩායමේ උපනායකත්වය සඳහා පත් කර තිබෙනවා. මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වීමට නියමිතයි. ලබන 17 වෙනිදා තරගාවලිය ඇරඹෙන අතර නොවැම්බර් 14 වන දින තෙක් තරඟය පැවැත්වෙනු ඇති. 15 දෙනෙකුගෙන් යුතු සංචිතයට දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිශාංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, බානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිර කුමාර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ බිනුර ප්‍රනාන්දු ඇතුළත් වෙනවා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්තනවා. ඊළඟට විපරම විශේෂාංගය. ඔබට සුබ රාත්‍රියක්. ආයිබෝන්. සිරිමාව රත්පත්තේ ඩයස් බණ්ඩාරනායක ශ්‍රී ලංකාව කියන නම ලෝකේ කොහේ හරි තැනක කියවෙනවා නම් ලියවෙනවා නම් මකන්න බැරුවම ලියවෙන කියවෙන නමක් තමයි ඒක. මොකද ලෝක ඉතිහාසයේ දේශපාලනය ගැන කතා කරනකොට ලෝක ඉතිහාසයේ රාජ්‍ය නායකයන් ගැන කතා කරනකොට කාන්තාවක් රටක අගමැතිවරියක් වුණා නම් ඒ පළවෙනියා වුණේ වෙනින් කවුරුවත් නෙමෙයි අපේ රටේ අගමැතිනිය වෙච්ච සිරිමා වූ මැතිනියයි. ඒක ඉතින් අපේ කාටවත් මකන්න බැරි දෙයක්. හැබැයි ඒක නිකම්ම නිකං අගමැතිකමකට පත්වීමක් රටේ නායකත්වයට පත්වීමක්ම වුණේ නැහැ. රටක් හදපු හැදෙනම නම් හදන්න ඕනේ හරිම මාවත පෙන්නපු රාජ්‍ය නායකාවක් විදිහට ඉතිහාසගත වෙච්ච පත්වීමක්. සිරිමා වූ රත්පත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය ගැන විපරමින් අද කතා කරන්නේ එතුමිය අපෙන් රටෙන් සදහටම සමු අරගෙන ගිහිල්ලා අදට අවුරුදු 21ක් වෙනවා. ඒ අවුරුදු 21ට පස්සේ අද රට තේරුම් අරගෙන ඉන්නවා මැතිනිය කරපු දේ. මැතිනිය හදන්න හදපු ආර්ථික ක්‍රමය, මැතිනිය ගොඩනගන්න හදපු දේශීයත්වය එදා යථාර්ථයක් වුණා නම් අද අපිට අපේ මව්බිමට මොන ප්‍රශ්නයක්වත් නැහැ නේද කියලා. ඒක කරන්න ඉඩ දුන්න එකේ විපාකය අද අපිත් විඳවනවා. ඒක නොකොලොත් අනාගත පරම්පරාවටත් ඒක විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසාම තමයි මැතිනිය කරන්න හදපු දේ රටේදී රටේ සම්පතක් කරගෙන හැකියාවක් තියෙනම නම් පිට රටකට දීලා ඒකත් අපේ මව්බිමට සම්පතක් කරගන්න වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂේනුත් මොන බාධක ආවත් ඒක කරන්න දැවැන්ත උත්සාහයක් කරනවා කියන එකත් පේන්න තියෙනවා. සිරිමාව මැතිනිය පැතුවේ අන්න ඒ දේශීය ආර්ථිකය හදලා රට ගොඩනගන්න. ඒක කරන්න මැතිනිය නොකරපු දෙයක් නැහැ. ඒ කාලේ බැන්නා, හාල් පොළු දැම්මා, මිරිස් පොළු දැම්මා, බත් පිගානටත් එක එක නීති රීති දැම්මා. හැබැයි එහෙමයි කියලා අපේ උන්දලට ඒක තේරිලා එදා ඒ කැපවීම කරා නම් අපේ රට හාල් වලින් විතරක් නෙවෙයි මිරිස්, ලූණු හැම දෙයකින්ම ස්වයන් පෝෂිත වෙනවා. බත් පිඟානට වැඩි වියදමක් යන්නේ නැතුව හැම කිනාටම බඩ පුරව ගන්න තිබ්බා. වෙනත් රටවල් වලින් ඉඳි කට්ට පවා ගේන එක නවත්තලා උදුළු තලයේ විතරක් නෙවෙයි ට්‍රැක්ටරේ විතරක් නෙවෙයි ඊටත් එහා ගිය දවන්ත බඩු භාණ්ඩ හදන්න රජේ කර්මාන්ත ශාලා නිර්මාණය කළෙත් සිරිමාව මැතිනියගේ කාලෙමයි. අදත් කරන්න උත්සාහ කරන්නේත් අන්න ඒ දේවල්මයි. බණ්ඩාරනායක මහත්තයාට වෙඩි තියලා මරලා දැම්මට පස්සේ දේශපාලනයක් නොකරපු සිරිමාව මැතිනිය
දේශපාලනයට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අරගෙන රටෙත් නායකත්වය අරගෙන රට හදන්න කරන්න හදපු බැලිටිකනම් කියලා නිම කරන්න බෑ. ඒක දවැන්ත වැඩ කොටසක්. සිරිමාව රත්පත්තේ ඩයස් බණ්ඩාරනායක කියන්නේ කවුරුත් හිතුවේ වලව්වක ළමාතනියෙක් විදියට හිටපු නිසා රටක් කරවන්නේ කොහොමද කියලායි. හැබැයි මැතිනිය පෙන්නවා පිරිමි 100කට වැඩිය ශක්තිවන්තව තමන්ට රට පාලනය කරන්න පුළුවන් කියලා. 71 කැරැල්ලට මැතිනිය මුහුණ දුන්නේ කිසිම බයක් නැතුව. තමන්වත් මරලා ආණ්ඩුවක් ගන්න හිටපු ආවේගෙන් පිරිච්ච රැඩිකල් කොල්ල කෙල්ලන්ට නිදහස් දෙන්න තීරණය කළෙත් ඒ ස්ත්‍රීමාව මැතිනියමයි. මොකද දරු සෙනෙහස හොඳටම දන්න අම්ම කෙනෙක් හැටියටයි. අපේ රටේ දේශපාලනයේ ඇතුලේ කාන්තාවකට විඳින්න පුළුවන් උපහාස අපහාස පවා විඳගෙනත් කොන්ද කිලින් තියාගෙන දේශපාලනය කරපු යකඩ ගැහණියක් තමයි සිරිමාව මැතිනිය. දිනලා අගමැති වෙලා හිටපු සිරිමාව බණ්ඩාරනායක කියන දේශපාලනඥයාට වැඩිය පෙරදුණු සිරිමාවට එදා විධායක ජනාධිපති වෙච්ච ජේ.ආර්. ජයවර්ධනත් පුදුම විදිහට බය වුණා. ඒ නිසාම තමයි සිරිමාව මැතිනියගේ ප්‍රජා අයිතියත් අහෝසි කළේ. ඒ මොන දෙයින්වත් අංශු මාත්‍රයකින්වත් නොසලනු මේ යකඩ ගැහණිය වැටිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ආයිමත් නැගිටවල පුතා අහක බලන් දුවද්දිත් දුවත් වෙන ගමනක් යන්න හදද්දිත් අවුරුදු 17කට පස්සේ UMPෙන් ආණ්ඩු බලය ලබා ගන්න කොච්චර වයසට ගියත් යෝධ නායකත්වයක් දුන්නේ ඒ තමයි සිරිමාව ඩයස් බණ්ඩාරනායක කියන ශක්තිමත් යකඩ කාන්තාවගේ පෞරුෂය. ජීවිතයෙන් සමුවරන් අදට අවුරුදු 21ක් පිරුණත් සිරිමාව කියන සලකුණ ශ්‍රී ලාංකීය දේශපාලනය තුල කිසිදා කිසි කාලෙක කිසි විටකදීවත් මකාලන්න බැරි සලකුණක් වෙලා ඉවරයි. එතුමෙට ගෞරව කරනවා නම් කරන්න ඕනේ මෙතනිය හදන්න හදපු දේශීය ආර්ථික ක්‍රමයක් දේශීය කුසිකර්මාන්තයක් දේශීය කර්මාන්තකරණයක් මේ රට තුල යලිත් ස්ථාපිත කරන එකෙන් විතරමයි. අදත් විපරම පිටපත සුධර්මන් වදලියගොඩගෙන්